අත්කණ්ඩ මල්ලියේ අත් දෙකකින් කුකුරු කොටලා ඉන්න ඕන. ඒ හින්දා අපි දෙන්න මේ මෙච්චර වෙහෙසෙන්නේ. ඒ කියන්නේ තනි අතකින් බත්කණ්ඩ අත් දෙකකින් පොලව කොටලා ඉන්නවා කියන්නේ බතට අත තියන මඩර කකුල තියන කුසි කර්මය කියන්නේ කුස කියන්නේ බඩ කර්මය කියන්නේ ක්‍රියාව. කුස ආරක්ෂාන ක්‍රියාමාර්ගය කුසි කර්මය. කිතප් පිටන්නේ නව ආකාරයකට ගොයන් ගහ පූදින්නේ 19 කින් වැඳුම් 9ක් අඳලා බත ඇටයක් ගෙටගන්නේ බැතිය යුත්තෝ භක්තිමත්ව. සිංහල පුතෙක් වීමිට බිමට දාන්නේ පළමු බුදුන්ට දෙවනෝ දෙවියන්ට තෙවනෝ සතුන් සිපාන්ට සිවනෝ මෙමන්ට කියලා. ඒකෙත් වං අත තාත්තලු දකුණු අත අම්මලු. මොකද වං අත උඩ බත් එකේදී බත හොයන්නේ තාත්තා. ඒ රසට උයන්නේ අම්මා. හාල් තිබිච්ච වල බත් එන්නේ නැහැ. දරදී ටික ඇදගෙන මාළුව පින්නේ දාන බත් එක හදාගෙන අතර එනකොට පුතා නිදාගෙන ඉන්න හදන බත් එක ආවේ කොහොමද කියලා බලන්න. ඊමයි හැමයි දෙකම එකයිලු දෙවුර මවයි පියාලු දෙවුර උඩ තියාගෙන අවුරුදු 100ක් උපසත්කාර කරුවොත් ඒත් අම්මටයි තාත්තටයි නැහැලු. ඒ හින්දා මල්ලි ඒත් ඒකයි කියන්නේ තනි අතකින් බත් කණ්ඩ අත් දෙකකින් උයලා ඉන්න ඕන. තනි යහ තනි අතකින් බත් කණ්ඩ අත් දෙකකින් පොලව කොටලා ඉන්න. එයා අම්මයි තාත්තයි දෙන්නම එකයි. එක හා සමාන අම්මටයි තාත්තටයි සලකන්න නම් මේ ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. බතට අත තියන් ඉස්සලා මඩට කකුල තියලා නෝ